उपन मासेट अनुव अंक विद्यावेन आवृत फलाफल सूर्या हेवत रवि ग्रहया मीन राशियेन मेष राशियेट संक्रमणीय वीम ज्योतिष विद्यानुकूलव अलुत आवृत उदाव लेस विग्रह करण अतर एम राशि मारुव सिदुवन काल होडावे ग्रह तत्व आदि वो करुणु सेलकिल्लट गेन फलाफल कथनयन सिदु करणवा එසේම අංක විද්‍යානුකූල විග්‍රහයකදී සූර්ය හෙවත් රවි ග්‍රහයාගේ රාශි මාරුව සැලකිල්ලටගෙන මාසයේ බලයන් ගණනය කර පුද්ගලයාගේ පෞද්ගලික අංක දෛව අංක සහ වසරේ අංකයද යොදා ගනිමින් ඔබ උපන් මාසය අනුව පලාපල කතනයන් සිදු කරනවා. ඒ අනුව 2024 වසරේ අංකය වන්නේ දෙක එකතු කිරීම බිංදුව එකතු කිරීම දෙක එකතු කිරීම 4 සමානයි 8 වේ. එය ශනි ග්‍රහයා නියෝජනය කරන අංකයක් වනවා. තවද මාසයේ බලය ගණනය කිරීමේදී ඉහත කී පරිදි සූර්යයා ගමන් කරන රාශි අධිපති සැලකිල්ලට ගන්නවා. ඒ අනුව මාර්තු මාස 27 වෙනි දින සිට අප්‍රේල් මාස 26 වෙනි දින දක්වා ग्रह कंपनय कुज ग्रहयाटद अप्रैल मास 27 सिट मई मास 26 वन दिन दक्वा ग्रह कंपनय सिकुन ग्रहयाटद मई मास 27 वन दिन सिट जूनी मास 26 वन दिन दक्वा ग्रह कंपनय बुध ग्रहयाटद जूनी मास 27 वन दिन सिट जूली मास 26 वन दिन दक्वा ग्रह कंपनय सत ग्रहयाटद जूली मास 27 වන දින සිට අගෝස්තු මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය රවි ග්‍රහයාටද අගෝස්තු මාස 27 වන දින සිට සැප්තැම්බර් මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය බුධ ග්‍රහයාටද සැප්තැම්බර් මාස 27 වන දින සිට ඔක්තෝබර් මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය සිකුරු ග්‍රහයාටද ඔක්තෝබර් මාස 27 වන දින සිට නොවැම්බර් මාස 26 වෙනි දින දක්වා ග්‍රහ කම්පණය කුජ ග්‍රහයාටද නොවැම්බර් මාස 27 වන දින සිට දෙසැම්බර් මාස 26 වෙනි දින දක්වා ග්‍රහ කම්පණය සිකුරු ග්‍රහයාටද දෙසැම්බර් මාසයේ 27 වන දින සිට ජනවාරි මාසයේ 26 වෙනි දින දක්වා රවි මකර රාශිගතෙහි ග්‍රහ කම්පණය ශනි ග්‍රහයාටද जनवरी मास 27 වන දින සිට පෙබරවාරි මාස 26 වන දින දක්වා රවි කුම්භ රාශිගතෙහි එම මාසය තුල උපන් අය ශනිගේ ග්‍රහ කම්පණයට පෙබරවාරි මාස 27 වන දින සිට මාර්තු මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය ගුරු ග්‍රහයාටද හිමි වනවා. මේ ආකාරයට මාසයේ බලයන් ගණනය කරන අතර පෞද්ගලික අංකය සහ දෛව අංකය කුමක් වුවත් ඔබ උපන් මාසය අනුව 2024 අලුත් අවුරුදු උදාවත් සමග 2024 අප්‍රේල් මාස සිට 2025 මාර්තු මාසයේ අවසානය දක්වා ඔබ උපන් මාසය අනුව ඔබට මෙම කාලය කෙසේදයි විමසා බලමු. මැයි මාසය රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව මැයි මාසය ලෙස යෙදෙන්නේ අප්‍රේල් මාස 27 වෙනි දින සිට මැයි මාස 26 වෙනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා වෘෂභ රාශිගතව ගමන් කරනවා. මැයි මාසයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කායිකව මෙන්ම මානසිකවද දරා ගැනීම අතින් ඉදිරියෙන් සිටින ඔබේ වචනයට හා ක්‍රියාවට වැඩි බලයක් හිමිවන වසරක් වන අතර ස්වාධීන තීන්දු තීරණ ඉතා පහසුවෙන් ක්‍රියාවට නන්වන හැකියාව ලැබෙනවා. ඔබට වඩාත් උසස් යැයි සැලකෙන අය වෙතින් රහසිගත උදව් ලැබෙනවා. තවද මිතුරන් සමග උත්සවාදියට සහභාගී වී වැඩි වශයෙන් කෙළිදෙලින් ගත කිරීමටද වසර පුරා හැකියාව ලැබෙනවා. මියගේ පිරිමි පාර්ශවයේ අයෙකුගේ පිහිට ආරක්ෂාව හිමිවනවා. කෙසේ වෙතත් යහපත්ව ජීවත් වීමට ඔබ උත්සාහ කළ යුතුයි. නොයසේ නම් නෛතික ගැටළු වලින් නිදහස් වීමට ඔබට නොහැකි වෙනවා. ඔබගේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ඔබට ව්‍යාපාරික හැකියාවන් සංවිධානාත්මක හැකියාවන් දෙකම පවතින බැවින් නව රැකියා හා ආදායම් මාර්ග විවර කර ගැනීමට
මූල්‍ය කළමනාකරණය ගැන වඩාත් සැලකිලිමත් වීමෙන් ඉහළ ධනවත් භාවයකට පත්වීමටත් මේ වසරේ හිමිකම් කෙව හැකි. හදිසි ධන ලාභද ලැබිය හැකි වසරක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී සියලු ආකාරයේ ඇබ්බැහිවීම් වලින් ඉවත් වී ප්‍රවේශම් විය යුතුයි. අත්පා වේදනා ඇස් රෝග ඇති විය හැකි අතර දරුවන්ගේ අසනීප වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපනයට ඇති ලැබියාව මෙන්ම ධාරණ ශක්තිය ඉහළ නැගීම නිබඳව මේ වසර තුළ බලාපොරොත්තු විය හැකියි.